අද අපි මේ විදේශ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවීමට හේතු කීපයක් තියෙනවා. ඔබ දැක්කා ඊයේ මේ රටේ ජනතාව නැවතත් කොළඹ නගරේ මේ දවස් කීපෙම මේක සිදුවීමින් පවතිනවා. කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරව මේ සංවිධානය කරන මොන් සංවිධානයේ රජයට එරෙහිව දියත් කරන අරගලවලදී රජයේ හැසිරීම. රජය කොහොමද රනිල් වික්‍රමසිංහ කොහොමද පොලිස් දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නේ මේ තරුණයින්ව මර්ධනය කිරීමට කොහොමද පාවිච්චි කරන්නේ ඊළඟට ඔවුන්ව පොලිසියට කියලා ඉතින් ඊළඟට පොලිස් ඇප් පාවිච්චි කරන මාතෘකාවේ පොලිස් ඇප් කියලා නිදහස් කරනවා. හැබැයි නිකන් නෙවෙයි ඔලු පළලා දෙන්න තියෙන ක්‍රූර අමානුෂික වදහිංස ඔක්කොම පමුණවලා තමයි මේව සිද්ධ වෙන්නේ. මේ ගැන අපි මොකද රජයේ මේ කරන දේවල් ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම පසුගිය 18 වෙනිදා විශේෂයෙන් අගෝස්තු 18 වෙනිදා දිච්ච සිද්ධිය සම්බන්ධයෙන් අර වසන්ත මුදලිගේ ඒ ශිෂ්‍යයා ඇතුළු ඒ පිටසර පහර දීම සම්බන්ධයෙන් ඔවුන් විශේෂ යෝජනාවක් සම්මත කළා ශ්‍රී ලංකාවට එරෙහිව. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රිගේ කරපු ප්‍රකාශය ඔබ දකින්න ඇති සමහර වෙලාවට. ඔහුගේ ප්‍රකාශය ලෝකෙම හාසියට පත් කරනවා. මොකද ඔහු කියන්නේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් රජය කොච්චර අපහසුතාවයක කියන්නේ නොහැකියාව රට කොච්චර දුරට පාවා දුන්නත් ලෝකෙට ඒකට එක්සත් ජාතික සංවිධානයට මැදිහත් වෙන්න බැරි කතාවක් අලි සබ්‍රි කියනවා. ඒ කියන්නේ ඉකොනොමික් රයිට්ස් ගවර්න්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා even if the government failed in this country the united nations organization has no business with that this is the statement made by ali sabri the foreign minister of the republic of sri lanka meka lokema vihilwata pat kirima meva karanna puluwan vela tiyenne me ali sabri la thamai oba dannawa gotabe rajapaksha ge 20 wenna vyastha sanshodhane genalla adhikarne danagasala hitan me rata ada me tattra pat kala loke ada sri lankawa piliganne na gatta nayakata puliyawat gewanda ber rata hetira thamai ada wartha wenne now they have declared sri lanka is a bankrupt country me gana api katha karanna one visheshayen ee oba dannama meeta avurudu 3 kata kalin 2019 පාස්තු ප්‍රහාරයේ සිදුවිච්ච අවස්ථාවේදී ඒකේ පිටපස්සේ කවුද කියන එක ඔබ දන්නව ඉන්නේ මේ සම්බන්ධයෙන් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා තිනවා ඒ ඇවිල්ලා ඔබ දන්න කිසිම ජනමතයකින් තොරව මේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු පුද්ගලෙක් විදේ කවුද අපේ විධායක ජනාධිපති ධුරයට පත් වෙලා ඒ පත්කලේ මේ රටේ මහ ජනතාව නොවේ මොහු ඇවිල්ලා දැන් මේ කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් රටේ ජනතාව මොනතරම් පිළිකුලෙන් අපකීර්තිය මොහොව ප්‍රතික්ෂේප කළත් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරනවා ජනාධිපතිවරයාට එරෙහිව මේ පාස්පෝර්ට් ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ නඩුව පවත්වාගෙන යා නොහැක. මේ ගැන මම අද දැම්ම පෝස්ට් එකක් ඔබ එක කියවන්නම ඕන. මොකද මෙරටේ 35 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථින් දූපණය කිරීමට එතන තියෙන පැහැදිලිවම ජනාධිපතිවරයා තමන්ගේ ධූරයේ කාර්ය කර්තව්‍ය ඉෂ්ට කිරීමේදී රටේ නීති හඩකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු කටයුතු පවත්වන්න බෑ. නමුත් ගෝඨාභය රාජපක්ෂට නඩු දැම්මේ ඩිෆෙන්ස් සෙක්‍රටරි හැටියට ඉද්දි. රනිල් වික්‍රමසිංහට නඩු දැම්මේ රනිල් කවුද මහින්ද කවුද සිරිසේනගේ ආණ්ඩුවේ යහපාලනේ අග්‍රාමාත්‍යවරයා හැටියට. ඒක නිසා මේ වගේ අවස්ථාවක අධිකරණයේ මේගත තීන්දුවට මෙරටේ ජනතාව එකඟ වෙනවාද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. පසුගිය 23 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ නඩුව විභාගයට ගත්ත අවස්ථාවේදී කොයි නඩුවද අර වසන්ත මුදලිගේ සම්බන්ධ නඩුවදී නාගානන්ද එතෙන්ද නඩු පැවරිය වසන්ත මුදලිගේ වෙනුවෙන් පමණක් නොවේ. ඒ අවස්ථාවේදී අගෝස්තු 18 වෙනිදා ඔය විදියට කෲර අමානුෂික වදහිංසා වලට පත් කරලා තරුණයෝ රැසක් අත්අඩංගුවට අරගෙන ඒ කරපු ඔවුන්ගේ මූලික ආයතනවාදිකම් කඩ කරලා රජය රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික උමනාවට මෙන්න මේකෙහි දැඩි අවධානය යොමු කරන්න. ඔහුගේ පුද්ගලික උමනාවට ඔහුගේ අස්සනින් මේ තරුණයාද හිරකූඩු වල දාලා තියෙනවා. ඔබ ඒකට එකඟ වෙනවද? ඒ කියන්නේ රටේ කියන්නේ ක්‍රිමිනල් ජස්ටිස් සිස්ටම් එක අපරාධ යුක්තිය පසඳලීමේ ක්‍රමවේදය පැත්තකට විසිකරලා රනිල් වික්‍රමසිංහගේ තනි අභිමතයට තමයි මොවුන්ව රඳවාගෙන තියෙන්නේ. ඒ නඩුවේදී අධිකරණයේ හැසිරිච්ච ආකාරය පිළිබඳව මම ඔබට කියන්න ඕන. ශ්‍රේෂ්ඨ අධිකරණයේදී එතනදී අදහස් ප්‍රකාශ කරනකොට මම ඒ සම්බන්ධයෙන් ඒ වීඩියෝ ටේප් එක පැයක විනාඩියයි අධිකරණයේ ඒක දකින්න ඒක ප්‍රදර්ශනය කරනවට අධිකරණයේ කැමැත්ත ප්‍රකාශ කළේ නැහැ. දෙවනි කාරණේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහල්ලේකම්වරයාගේ ප්‍රකාශය. ඔහු කිව්වා පැහැදිලිවම මේ රටේ රාජ්‍ය පාලනය මේ රටේ බොහොම සාමිකාව සාමකාමීව මේ රටේ ජනතාව අතරට යා යුතුයි. ඒකවත් ප්‍රකාශ කරන්න ඒක ප්‍රසිද්ධ කරන්නවත් ඒක කතා කරන්නවත් අධිකරණය කැමැත්ත පළ කළේ නැහැ. එතකොට ඔබට තේරුම් ගන්න කරුණා කළා මේ රටේ ජනතාවගේ අධිකරණ බලය බලගන්නවන අධිකරණයේ හැසිරෙන ආකාරය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා.
एकम विशेषे में साक्षात्कारदी मम अवधान यमु कल युतु ईये महिंद देशप्रियते रहिव पैवचित्य नडुव संबंधयेन महिंद देशप्रिय कियन्ने मे रटे पलविनी वतावट विदेश पुरवैसियकुट जनाधिपति मैतिवरणयट नाम योजना देन्न अवसर दीला ओके वगकीम संपूर्णयेन्म पैर हरपु राज्य निलधारियेक एक मम ने वी कियन्ने एक नागानंद ने वी कियन्ने मैतिवरण कोमिसमयेम ओहु समग सेवय कल रत्नजीवन हूल महात्म्या ओहु दिवुरुम पेस्सन देककिन श्रेष्ठाधिकरणयट मोकद पलविनी दिवुरुमेन पस्से महिंद देशप्रिय ओहुगे दिवुरुम पेस्सम दुन्ना एकट प्रतिउत्तरयक हेटियट रत्नजीवन हूल महात्म्या किव्वा संपूर्ण वंचावक कले किसिदु अवस्थावक गोटाबे राजपक्ष ओहुगे पुरवैसी भावय अत्हरीमे किसिदु सहतिकयक मैतिवरण कोमिसमयेम इदिरिपत् कले नै කරපු එකම දේ තමයි අලි සබ්‍රි සමග ඇවිල්ලා කොල කෑල්ලක් දීලා කිව්වා දියුරුම් පැසමක් දුන්නා මිසක් කිසිම සහතිකයක් ඉදිරිපත් කළේ නැහැ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ මේ නීතියේ අත්‍යවශ්‍ය කාරණයක් තමයි Taman කිසිදු නුසුදුසුකමකට යටත් නොවන්නේ කියන සහතිකය දීම එක දුන්නේ නැහැ මේ නඩුව සම්බන්ධයෙන් ඔබ දන්නවා දැන් මේ කවුරු ගන්නවක් යන නඩුව ඊයේ මම අග්‍රනිෂ්කාරවරයාට පැහැදිලිව කිව්වා රටේ ජනතාව වෙනුවෙන් පවරපු නඩුවක් මේක මේක නාගානන්දගේ පුද්ගලික නඩුවක් නෙවෙයි මෙතනදී संपूर्ण බරපතල අපරාධකාරයෙක් හැටියට හිටපු ඔබ දන්නවා අලි සබ්‍රි තමයි කිව්වේ නඩු 35ක චූදිතයෙක් කියලා ගෝඨාභය එවැනි පුද්ගලයෙකුට රාජ්‍ය බලය දීලා මේ රට අනාථ කළා ඒ තත්ත්වයේ එවැනි වැදගත් නඩුවක රටේ ජනතාවට මේ නඩුව ඉදිරිපත් කරන්න සාධාරණ මිනිස් මණ්ඩලයක් අවශ්‍යයි නමුත් අග්‍රමිනිස්කාරවරයා ඉල්ලීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා ඔහු බල කළා මේ නඩුවට දැනට අධිකරණයේ දූෂණ චෝදනා මත නඩු පවරපු විනිශ්චකාරවරුන් හමු වෙ මේ නඩුව ඉදිරිපත් කිරීම. මේක ඉතාම කඩගාටු දෙයක් අවස්ථාවක්. ඊයේ මේ නඩු විභාගයට ගත්ත අවස්ථාවේදී නඩු නාගරණ දිල්ලීමක් කළ අග්‍රවිනිශ්චකාරවරයාට කරුණාකර මේ නඩුවට එවැනි විනිශ්චය මාර්ණයක් දෙන්න බැරි නම් මේ නඩුව බහා තබන්න. මේ මේද රික්වෙස්ට් ටු අබේඩ් ද ප්‍රොසීඩින්. ඒකත් ප්‍රතික්ෂේප කළා. මම මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මේක සම්පූර්ණ වර්තාවක් ඉදිරිපත් කරනවා මොකද රටක අධිකරණයේ මේ විදිහට හැතරෙන්න බෑ මොකද රටේ අධිකරණයේ බල ගන්නන්නේ ඔබේ අධිකරණ බලය. ඉතින් මම නැවත මේක එතනින් ඉවර නෑ. ඒ නිසා මට සිද්ධ වුණා ඒ නඩුව ඉල්ලාස් කරගන්න මොකද ඒ නඩුව ඔබට මේ විදිහට සාධාරණ නඩු විභාගයක් නඩු විභාගයට ඇති අයිතිය නැති අවස්ථාවකදී ඒ නඩුව ඉදිරිපත් කරන්න බැරි නිසා. මේ ටික කීමෙන් මම ඔබේ අදහස් කරන්නේ ඕනම ලෝකේ ඕනම රටක අධිකරණයේ කියන ආයතනය අපිට මතක ඇති රනිල් වික්‍රමසිංහගේ කවුද රනිල් වික්‍රමසිංහගේ කණෙන් ඇදලා දාලා කවුද මහින්ද රාජපක්ෂයි සිරිසෙනයි එකතු වෙලා දින 52ක ආණ්ඩුවක් හැදුවා ඒ ආකාදී අධිකරණයේ ඍජුව ඒක හත් දිනක් වාඩි වෙලා විනිශ්චකාරවරු ඒ ගත තීන්දුව සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා කළා මහින්ද රාජපක්ෂෙන් නිරපහැරියා අන්නේ වගේ තමයි අධිකරණයක් රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මොකද රටේ ජනතාවගේ පරමාධිකාරී බලයේ වැදගත්ම අංගයක් වන අධිකරණයේ බලගන්වන ජනතාවගේ අධිකරණ බලය බලගන්වන අධිකරණයට බරපතල වගකීමක් පැවරෙනවා රටේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේදී සාධාරණව යුක්ති සහගතව ස්වාධීනව ක්‍රියා කිරීමට මේක තමයි අපි මුහුණ දීලා තියෙන බරපතලම ප්‍රශ්නය. ඒක නිසා මම ඔබට දැනුම් දෙන්න මේ අවස්ථාවේදී මේකට එරෙහිව අපිට මේ කවුද මේ කවුද මේ රනිල් වික්‍රමසිංහ අධිආරක්ෂක කලාප දාගෙන උසාවි වහල්ලා ඔබ දැක්ක මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය පැහැදිලි යුගම සම්පූර්ණම නීති විරෝධී වැඩ කියලා. රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම දන්නවා මේ රටේ ජනතාව ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා පොහොත්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ඔහු අපිට බල කරනවා මේ රටේ ජනතාවට උඹලා අපිව පිළිගන්න ඕන ඒක මේ රටේ ජනතාව කොහෙත්ම සූදානම් නැහැ ඒකින්ද මම ඔබට මේ ඉල්ලීම කරනවා ඍජුව නැගී සිටින්න කිසි දෙයකට සැලෙන්න එපා මේ ගන්නා තීන්දුව සියලුම නීති විරෝධී තීන්දුව ඒ කියන්නේ රටේ ජනතාවට රැස්වීමට අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රකාශනයට මේ සඳහා අයිතිය ඒව කාටවත් උදුර ගන්න බැරි ඇයිතිය පොලිස්පතිවරයා කියනවා නම් පොලිස්පති පොල්පිති වෙන්න බෑ මම කෝ නීතිපති පොල්පිති වෙන්න බෑ කියලා ඒ කියන්නේ වගකීමක් ඇතුව මොකද අධිකරණයේ අවස්ථා කීපයකදීම මොකද රටේ ආණ්ඩුක්‍රියාතාවයේ හතර ඈයන්නේ කියනවා රටේ ජනතාවගේ අධිකාරී බලය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පෝෂණය කිරීම වර්ධනය කිරීම මේ ආයතනවල වගකීම කියලා නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රියාතාව හුදෙක්
නිකම්ම කඩදාස කෑල්ලක් බවට පත් වෙලා තියෙනවා. මේක තමයි ඉතාමත්ම කනගාටුදායක තත්ත්වය. ඒ කියන්නේ මම මේ අද මේ තොරතුරු දී මෙන් ඔබට කියන්න අදහස් කරන්නේ පුරවැසියෝ හැටියට දැනුවත් වන්න මේ රටේ මේ අවස්ථාව වෙනකොට නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳවැටලා තියෙන්නේ. මේක කියනවා USA වල ඇමරිකාද කියනවා American Constitution එක ගැන කතා කරනකොට උන් කියනවා Foundation of the US Constitution is the rule of law. අමරිකාවේ ආනුක්‍රමයත්තාවේ පදනම ඇවිල්ලා නීති ආධිපත්‍යය. ඒක තමයි විනිවිද අපි ඩිසයින් කරපු කොන්ස්ටිටියුෂන් එක. පස් දෙනෙකුගෙන් සමන්විත විද්වතුන් කණ්ඩායමක් ඩිසයින් කරපු කොන්ස්ටිටියුෂන් එකේ ෆවුන්ඩේෂන් එකේ පදනම ඇවිල්ලා නීති ආධිපත්‍යය. ඒකට ඔබ ප්‍රමුඛත්වයේ දීලා දේශපාලන පක්ෂයේ හමුවේ දණින් වැටෙන එක නවත්වන තාක්කල්, ඒක නොනවත්වන තාක්කල් ඔබේ රටට අනාගතයක් නැහැ. බොහෝතුව වෙන්න පුළුවන් සමගි ජන බලවේගය වෙන්න පුළුවන් ජාතික ජන බලවේගය වෙන්න පුළුවන් මුස්ලිම් කොන්ග්‍රස් එක වෙන්න පුළුවන් TNA වෙන්න පුළුවන් ඔය පක්ෂ නායකයෝ පස්සේ දණින් වැටිලා අන්ධභාවයට පත් වෙලා ඔබ යන තාක්කල් ඔබේ මාතෘභූමියට ගැළවීමක් නැහැ ඒකද ඔබ පෙනී සිටින්න දැන්වත් ඔය ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න නීතියේ ආධිපත්‍ය මත පදනම් වෙච්ච වැඩපිළිවෙලක් වෙනුවෙන් ඍජුව නැගී සිටින්න බොහොම ස්තුතියි ඔබට දැන් මම ආරාධනා කරන ප්‍රශ්න තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් යොමු ගන්න පුළුවන්. මේ එක්සර්ජන්ගේ වණිකම් පොලිසියාව යෝජනා සම්බන්ධව පෞද්ගලික අනුසාරයේ පාර්ටි සම්බන්ධව අනිවාර්යවාදී වගේ අරගෙන යෝජනා සම්බන්ධ කරගෙන ඔබතුත් අපි කිව්ව දැක්කා. ඔව්. ඒකට එරෙහිව ඉදිසැමති අපි අනිසබ්ලි එතුමා ඒක අපි වාදියක් මොන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කළා. ඔව්. ඒක නිරබල දැන පොඩි ඒවා අපේ රටට මේ අපි අනාගත දිනවල एक मैं इतना हिलिंग आगे करना प्रश्न मुखद पूर्वैसी खेती तो ध्यान करती इतना वैदगा एक्सर जाति मानव कमीशन में सम्मत कर योजना पहली अगौत दहाट में सिद्धि वार्ता कर्मी रजे गियवर संपूर्ण थारेलाकना मुखद मे श्रीलंका रजे एक्सर जाति के मानव हिमिका कमीशन में एक्सर जाति संविधान सामाजिक रजे गिंदुट තරුණයින්ට මේ රටේ පුරවැසියන්ට සම්පූර්ණ කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරව මේ රට දැන් අපි දන්නවා පැහැදිලිවම බංකොලොත් කළ ඉවරයි. රනිල් වික්‍රමසිංහල දැන් ඔළුව බිම තියාගෙන කිව්වට වැඩක් නැහැ. ඔබ දන්නවා අද ලබන මාසේ ලයිට් බිල එන්නේ මොකද කියලා ඔබ දන්නේ නැහැ. ඒ තත්ත්වයට අපි වැටිලා ඉවරයි. වතුර බිල කීයක් දීද කියලා ඔබ දන්නේ නැහැ. ඇයි දිනපතා මේ වෙනස් වෙනවා? මේ තත්ත්වයට පත් කරපු පුරවැසියෝ මේ අදට ඔබ මේ රෑ වෙනකොට ඔබ දන්නවා දැන් අද මම දැක්ක පත්තරේ දාලා දෙනවා මේ ලබන සතියේ ඉඳලා ආපහු ලයිට් බිල් කපන එක වැඩි වෙනවා කියලා. මේ රටේ මේ තත්ත්වයට පත් කරපු මේ මිනිසුන්ට එරෙහිව මේ රටේ ජනතාවට මේ විදිහට ඍජුව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඔවුන්ට රැස් වෙලා තමන්ට මේ විදිහට කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරව අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊකට ඉද නොදීම සම්බන්ධය තමයි මේ වගේ යෝජනාව සම්මත කළේ අලි සබ්රි ඇතුළුව මම දන්නවා කවුද හිටියා බැති කවුද මොන රාජපක්ෂද විජේදාස රාජපක්ෂ මොවුන් ඒ අදහස් දැක්වීම තරයේ මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ පුරවැසියෝ හැටියට අපිත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මටත් යන්න තිබුණා ඔක ඉන්විටේෂන් එකක් යන්න පුළුවන් කමක් නැහැ මේ අධිකරණයේ දිගටම නඩු තියෙන නිසා. නමුත් මම ඔබත් සමග 100%ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත තීන්දුව 100%ක් නිවැරදි මේ රට මේ තත්ත්වයට පත් කිරීමට මේ 225 ඇතුළුව ජනාධිපතිවරයා ඍජුවම වගකීම යුතුයි. Any further question? අරගලයේ දැන් ඒකට එකඟ වෙන්න ඕන මොකද එතනදී පැහැදිලිව නායකත්වයක් තිබුණේ නැහැ අරගලයේදී අපි ගන්න මේකට ඒගොල්ලෝ ඒක පිළිගත්තේත් නැහැ මම ওই තරුණයෝ වෙනුවෙන් මේ අධිකරණය කොච්චර අවස්ථාවල ඉදිරිපත් කළා සියලු දෙනාම නිදහස් කරගත්තා මම ඉදිරිපත් කරනකොට මම ඉදිරිපත් කරන අධිකරණය හමුවේ එක පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි එදාට ඉදිරිපත් කරන චූජිත සියලු දෙනාම නිදහස් කර ගැනීමට නාගරන්ද ඉදිරිපත් වුණා කොළඹදී විතරක් නෙමෙයි දඹුල්ලෙත් ඔය තරුණිය අතරංගුවට අරගෙන තිබුණා විදිහට ඒ ඔක්කොම කලේ පොදු යහපතට මොකද ඒ කරපු වැඩේ අන්තිම කැතයි නමුත් අපට තිබුණ බොළු ප්‍රශ්නයක් මෙරටේ තරුණිය තේරුම් ගත්තේ නැහැ අපි මේ වගේ ගමනක් යනකොට මේ යන්නේ ඉතාමත්ම කුමන්ත්‍රණකාරීව මෙරට මංකොල්ල කරන ඉතාම සංවිධානාත්මක අපරාධකාරයෝ ටිකට එරෙහිව කියන්නේ අපි අය දැනගෙන හිටියේ නැහැ. ඒ නොදැනගත්කම නිසා තමයි ඊයේ පෙරේදා කිව්වා පොහොට්ටුවේ කට්ටිය
ඒ වෙලාවේ ඒ අරගලයේ මර්ධනය නොකිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට හා ආරක්ෂක අංශවලට බරපතල චෝදනාවක් පැමිණුවා. මොකද ඒක මර්ධනය කළ හැටන් යටපත් කිරීම ඔවුන්ගේ වගකීම හැටියට තමයි පොහොට්ටුවේ කට්ටිය ඒක දැක්කේ. නමුත් දැන් මේ අවස්ථාවේදී අපේ තරුණ තරුණියෝ ගත යුතු තීන්දුව වෙන මොකක්වත් නැහැ. අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ නිරපාය හැරිය යුතුමයි. ඌට එක දවසක්වත් රාජ්‍ය බලයේ ඉන්න යුක්තියක් හා සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද ආණ්ඩුක්‍රමයේ 4-2 4-2 කතා කරන්නේ මේ රටේ විධායකයේ ප්‍රධානිය වන විධායක ජනාධිපතිවරයා ජනතාව තමන්ගේ ඡන්දයෙන් පත් කරපු පුද්ගලයෙක්. මේ ඇවිල්ලා රටේ ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. එකම ඡන්ද කොට්ටාසියක්වත් දිනා ගන්න බැරි පුද්ගලයෙක් රටේ විධායක ජනාධිපතිවරයා හැටියට පොහොට්ටුවේ ඡන්ද වලින්. ඔබ දන්නවා රාජපක්ෂ රෙජියම දැන් මේ වෙලාවේ කවුද මේ රනිල් වික්‍රමසිංහ ඉන්නේ රාජපක්ෂගේ නූල් සූත්‍රයේ බැතිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ නූල් සූත්‍රයේ තමයි එදා නටන්නේ. මේක වහම වෙනස් කිරීමේ වගකීම රටේ තරුණ ප්‍රජාවට දෙනවා. ඒක වෙනස් විය යුතුමයි. හැබැයි වයිහුට අවුරුදු දෙකමාර කියන්න දුන්නොත් ඒක පැහැදිලි කරන්න ඕනේ. ඉතුරු කාලයේ ජනාධිපති ධූරය කන්ද දුන්නොත් අපිට රටට මොනවා වෙයිද කියන්න බෑ. ඒ තරම් වේගයෙන් මේ රට බිඳ වැටෙනවා. ඒක දැන් ඔබට පේනවා. ගිය අවුරුදු මේ පහුගිය මාස කිහිපෙට දොස්තරලා 1000 ගානක් මේ රටින් දාලා යනවා. ඇයි මේ යන්නේ? හරිද? මට හරි කනගාටුයි. මට ඊයෙවෙලා තව ඇනලිස් කෙනෙක් කියලා, සිස්ටම් ඇනලිස් කෙනෙක් කියලා, පවුලත් එක්ක වැල්ලා මා දන්න කෙනෙක් කියලා, ඔහු යනවා හොලන් කියලා කිව්වා. ඇයි මේ රටේ උගත් බුද්ධිමත් ප්‍රවේශියෝ මේ විදිහට රට දාලා යන්නේ? පල් හොරු ටිකක් රට කනකොට ඔවුන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම අනාථ කරලා තියෙන උඩ ප්‍රවේශියෝ මේ තින්දු ගන්නවා. නමුත් අපිට මේක කරන්න පුළුවන් එකම ක්‍රමවේදය නීතියේ ආධිපත්‍ය මත පදනම් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරෙහි රටේ ප්‍රවේශියෝ යොමු වෙන්න ඕන. මේක කවදාකවත් ඔය 225 කරන්නේ නැහැ. विधायक जनाधिपति दूर अहोसिक बलधर मेरते जनता मंगबड़ की ये आंकड़ा प्रकार नीति आधिपति राज्य नायक अग्रमावरे पार्लिमेंट हेट दिन सीमा कल जनता मत रश्य पेरणी पार्लिमेंट को दीवे विनम වෙනම හිරකූඩුවක නෙවෙයි. ඒක ජනතාව අතරින්ම රැස්ෙන්නේ. හැබැයි රාජ්‍ය නායක අමාත්‍ය මණ්ඩලයේ මන්ත්‍රීවරු මේ සියලු දෙනාම රටේ නීති ආධිපත්‍යය අටත් කරලා තියෙනවා. ඔය ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්, ඔය ගෙනාවේ කවුද රාජපක්ෂ, කවුද මේ ගෝඨාභයගේ මොන රාජපක්ෂද, විජේදාස රාජපක්ෂ ගෙනාවු ව්‍යවස්ථාවේ මම මේක ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙන්වා දුන්නා. 170 කියලා ව්‍යවස්ථාවෙන් වුණ හඳුන්වා දෙනවා. රාජ්‍ය නායකයා, අමාත්‍ය මණ්ඩලය, මන්ත්‍රීවරු මේ කිසි කෙනෙක් කතානායකවරයා කිසි කෙනෙක් රටේ නීති ආධිපත්‍යයට යටත් නැහැ කියලා. ඒ වෙන්ද බෑ. නීති ආධිපත්‍යයේ යටපත් කළා මේ පවත්වාගෙන යන ක්‍රමවේදයෙන් මෙරට කවදාකවත් ඒක කරන්න බෑ. ජනසම්මත ජනරජ ව්‍යවස්ථාවේ වැදගත්ම අංගය තමයි ඒකේ පදනම, ඒකේ ෆවුන්ඩේෂන්, ෆවුන්ඩේෂන් ඔෆ් ද පීපල් කොන්ස්ටිටියුෂන් ඩිසයින් බයි ද විනිවිද ඉන් ද රූල් ඔෆ් ලෝ. ඒක තමයි විය යුත්තේ. ඒක ඇල්ල බලතල බෙදීමේ සිද්ධාන්තය, ඊළඟට වගකීම, accountability එක, ඊළඟට විනිවිදභාවය, අපේ විනිවිද සමාජ ව්‍යවස්ථාවේ අපේ ආයතනයේ නම, මේ ඔක්කොම ආරක්ෂා කළා. ඒකේ මුදුන් මල් කඩවන්නේ රටේ ජනතාව, ජනතා පරමාධිපත්‍ය හා මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්. මේක කිසි කෙනෙකුට විශේෂ වරප්‍රසාද නැ, රාජ්‍ය නායකයාට ওই මුක්ති නැ, උල්ලුවට මුට්ටිය දාලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වලක්වලා තියෙන්නේ. මොකද මේ රට අවුරුදු 74 තිස්සේ මේ වෙච්ච විනාශය හොඳටම ප්‍රමාණවත්. ඔව්. පැහැදිලිවම ඔබත් සමග 100%ක් එකඟයි. මේ අවස්ථාවේදී 225 කියන්නේ ඔබ දැක්කා රනිල් වික්‍රමසිංහ මෙවැනි ප්‍රකාශයක් කළා. අපි 225 එකතු වුණේ නැත්තම් प्रकाश कल अभी मिनस पार्लमेंटी मेरे प्रकाश रनिल विक्रम सिंह कल करुणा कल मेक बुद्धिमत मेरे पुराश दखिण्डो मे देशी विसीपह ओन दुन क्रमेट बुर्दे ओन एकम सिहिने क्रम वे रटे मंकोल मिसा මෙරට නිවැරදි දිශානතියකට මෙහෙවීම නෙවෙයි. ඒක තමයි මේ හදලා තියෙන ජනසම්මත ව්‍යවස්ථාව සම්මත කිරීමේ අධිකාරී බලවතා රටේ පරමාධිකාරී ජනතාව. ඒක ඉදිරිපත් කරන රටේ ජනතාවට අපේක්ෂකය ඡන්ද ඉල්ලන්නේ ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රට මේ අපරාධයෙන් ගලවා ගැනීම සඳහා. ඔව්. ඔව්.
ඒ ව්‍යවස්ථාව ඩිසයින් කරලා දෙන ඔබේ සිහිනය සඳහා තමයි. ඒක යටතේ පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍යවරයා විධායක ජනාධිපතිවරයෙක් නැහැ. පළාත් සභාව ලඟුයි. මේ සියලුම ආයතන ඍජුවම මේ රටේ ජනතාවට බග කිවිතුයි අල්ලස්සා දූෂණ වැරදිවලට. මේ ඕනම පුද්ගලයෙක් දැන් තියෙන නීතිය ප්‍රකාරව ඒක ක්‍රියාත්මක වෙනවා රටේ රාජ්‍ය නිලධාරීන්ට පමණයි. නමුත් ජනසම්මත ජනරජ ව්‍යවස්ථාවේ People's Constitution මේක යටතේ ඒ ඕනම පුද්ගලයෙකුට එවැනි චෝදනාවක් හමුණුතොත් වහාම සේවයෙන් ඉවත් කරනවා රාජ්‍ය නායකයා විය හැකියි. ඔබ දකින්න ඇති මට මතකයි මේ මෑතකදී කොහෙද මේ ඊශ්‍රායෙල් වල අග්‍රාමාත්‍යවරයාට එරෙහිව තමයි අපරාධ චෝදනාවක්. අන්න එහෙම තියෙන්න ඕන. ඒ විදිහට හදන්න තු රටක් ගොඩ ගන්න බෑ. ඕන් නීති ආධිපත්‍යයට යටත් කළ යුතුයි. ඒක නම් මේ 225 මෙරටේ ජනතාව එක පුද්ගලයෙක් හරි හිතනවා නම් මෙරට ගලවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි කියලා ඒක හුදෙක් සිහිනයක් පමණයි. SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න.